හැම පත්තරේම පිටුවක් හැමදාම හැමදාම මේ මැතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න බලාගෙන තියෙන ඔළුවේ ඉතාගෙන ඉන්න උදවිය පුවත්පත්වලට වියදම් කරන ගාණ ඇඩ්වර්ටයිස්මන්ට් වලට වියදම් කරන ගාණ විශාලයි. දවස ගානේ පිටුවක් පිටු භාගයක් නැත්තම් පිටු හතර පහක් එක එක අයගේ මුළු මේ මැතිවරණ වැඩපිළිවෙලම දැන් මැතිවරණයකට ළඟයි. ඒකින්ද මේ සඳහා යන දේශපාලන වියදම දේශපාලනයට කරන්න ආණ්ඩුව යන වියදම මහජන සල්ලි වලින් බලින් තමයි වියදම් කරන්නේ. මහජන සල්ලි කියන්නේ මේ ආණ්ඩුව වියදම් කරන සල්ලි කාගේද? මේ අපි බුලත් විඩක් ගන්න ගියාම ඒකිනුත් ගන්නවනේ දැන් බද්ද. හැම දෙයකම බදු අය කරන මේ බදු වලින් තේකෝප්පෙන් ගන්න යන මුදල ඉතින් අද මෙයාලා ඔවුන්ගේ පුද්ගලික උවමනාවන් සඳහා යොදවා ගන්නවා පිටු ගණන් දාලා. මට කෑ ගැහුවා මේ කටවුට් ගහනවායි කියලා. ලොකු කටවුට්. දැන් කොළඹ නගරේ ගියාම කටවුට් මේ මම ගහපුවා වගේ සිය ගුණයක් විතර ලොකු ඒවා ගන්නවා. ඒ කාලේ ගහපු කටවුට් එක වගේ සිය ගුණයක්. හැබැයි කාරුවක් මට අපි කතා කරන්නේ නැහැ ඒවා ගැන. ඉතින් මේවා තමයි හැබැයි මිනිස්සු අද නිහඬව ඉන්නවා බලාගෙන. අද මිනිස්සු සමහර වෙලාවට බයයි. මොකද ව්‍යාපාරිකයා බයයි. පෞගිය දසේ FCID එකට කවුද නොගින්නේ? රජයේ සේව කම්කරු වගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකයා දක්වා ගියා. ඒ අය සද්ද නොකර ගිහිලා කච්චිලා පත්තරවලට කියන්නේ නැතුව හැංගිලා ආපහු ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා අපිට කියනවා. මම අද එක්ක ගියා ලිල මේවා ඇහුවා රෑවෝ. දැන් ඊයේ පෙරේද පෞගිය දවසේ එක්ක ගිහිල්ලා මම අහගෙන හිටියා නගරාධිපතිවරයා හම්බ කියනවා එයාගේ මස්සිනාව අරන් ගිහිල්ලා කන පැලෙන්න ගහලා අහලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ගාව ඉන්න නාමල් රාජපක්ෂ ගාව ඉන්න මිනිස්සු කවුද? හවල්ලු ඉන්නවද? අහුලගේ ටෙලිෆෝන් නම්බර් මොනවද? හැබැයි CID එකට අවසරයක් තියෙනවද මිනිසුන්ට ගහන්න කනේ පලන්ද? පරීක්ෂණයක් නැහැ. පොලිසියටත් කන පැලෙන්න මිනිසුන්ට ගහන්න අයිතිය ලබා දුන්නොත් මේ ආණ්ඩුව දීලා තියෙන විදියට රටේ මිනිසුන්ගේ අනාගතය ගැන මම දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. යාළ බතක තියාගන්න ඕනේ මේ ආණ්ඩුව තව මාස කීපයක් තියෙන්නේ. ඒක ස්ථිරයි. ඒ නිසා මේ තත්ත්වය භයානකයි. මේවා ගැන ආරක්ෂක ඇමතිවරයා ජනාධිපතිවරයා එතුමගේ අවධානය තුමා යොමු කරන්න ඕන. මේ වගේ අත්නෝමිතික විදියට වැඩ කරන්න උන්ගේ නිලධාරීන්ට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ කියලා අපි බොහොම පැහැදිලිව කියනවා.